තමන්ගේ වියදමින් පාරක් හැදුව අහිංසක ගම්වාසීන් පිරිසකට අධිකරණයෙන් දුන්න තෑග්ගක් ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. පදිය පැලැල්ල ලියන්වල මඩුමාන හන්දියේ සිට ගලපැලියාව දක්වා දිවෙන වරල් කාටිය මාර්ගය දෙපස දැනට වසර 45ක සිට පදිංචි වී සිටින පවුල් 36කට උසාවියෙන් දඩ නියම කිරීමක් ලියන්වල ගමෙන් වාර්තා වෙනවා. ඒ තමන්ට පාරක් හදාගත්තා කියලයි. කොහොම හරි මෙම මාර්ගයේ අවශ්‍යතාව දැඩිව දැනුණු පවුල් 36ක පිරිස රුපියල් 250,000ක මුදලක් වැය කරමින් හා තම පෞද්ගලික ඉඩම් වලින් කොටසක් පාරට පරිත්‍යාග කරමින් බැකෝ යන්ත්‍ර යොදාගෙන මෙම මාර්ගය සකසාගෙන තියෙනවා. කොහොම හරි මේ සඳහා ප්‍රදේශයේ ගාම නිලධාරීවරයා සහ සංවර්ධන නිලධාරීවරයා දැනුවත් කළ බවද ප්‍රදේශවාසීන් පවසනවා. ඒ වගේම මෙම මාර්ගය පුළුල් කර ගැනීම සඳහා සුව කැමැත්තෙන් ඉඩම් පරිත්‍යාග කළ පිරිසකගේ වටිනා කොස්කස් කිහිපයක්ද ඔවුන්ට කැපකරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද ග්‍රාම නිලධාරීවරයා සහ සංවර්ධන නිලධාරීවරයා පවසා ඇත්තේ මෙම ගස් මුලිමුණින්ම ගලවා දමන්න කියලයි. කොහොම හරි ඉතින් මෙසේ මාර්ගය තනා අවසන් වීමත් සමගම තමන්ගේ ලිඛිත අවසරයක් ලබා නොගත් බව පවසමින් ග්‍රාම නිලධාරීවරයා විසින් වලපනේ පොලිසියට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව වලපනේ දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් මෙම පවුල් 36ක පුද්ගලින්ට පවරා තිබෙන අතරම රුපියල් 5000 බැගින් දඩ නියම කිරීමට අධිකරණය කටයුතු කරලා තියෙනවා. කොහොම හරි ඉතින් වසර 45ක් තිස්සේ කිසිවෙකුගේ පිළිසරණක් නොලබා මෙම මාර්ගය තමන්ගේ වියදමින් සාදා ගැනීම තමන් කළ වරදක්දයි කියා ප්‍රදේශවාසීන් අහනවා. ඒ වගේම මේ සඳහා වලපන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා සහ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් පවත්වන ලෙසද ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. හොඳයි ඉතින් රජෙන් කරනකම් බලන් ඉන්නේ නැතුව තමන්ම මේ වගේ දෙයක් කරගත්තත් අන්න ඒකටත් දඬුවම් විඳලා වන්දි ගෙවන්න වෙන මේ රටේ තත්ත්වය ගැන ඕගොල්ලන්ගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.